ආයුබෝවන් උදා වූ නව වසර සිංහල උදා වූ සිංහල දෙමළ නව වසර ඔබ සෑම සියලු දිනාටම සුභම සුභ නව වසරක් වේවායි සියත ප්‍රවෘත්ති අප ප්‍රථමයෙන් ප්‍රාර්ථනා කරනවා සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේ වර්ධන ප්‍රථමයෙන් සිරස්තල සිංහල දමිළ අලුත් අවුරුද්ද උදා වේ ලක් වාසීන් මෙවර අවුරුද්ද සතුටින් සමරයි සෞඛ්‍ය ආරක්ෂාවට අනුගත වෙමින් මෙවර සිංහල අවුරුද්ද සමරන්න ජනපති ප්‍රකාශ කරයි අගමැති සහ විපක්ෂ නායකගෙනුත් සුබ පැතුම් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වලට මුල් තැන දෙමින් සෑම දිනම සතුටින් සාමයෙන් අවුරුදු සමරන්න මහා සංඝරත්නය ජනතාවගින් ඉල්ලයි සියත වීවා තරුපිරි අවුරුද්ද අද දහවල් 1:45ට ප්‍රථමයෙන් දේශීය පුවත් අද පූර්ව භාග 2:33ට යෙදුණු සුබ මොහොතින් සිංහල හා දමිළ අලුත් අවුරුද්ද උදා වුණා. උදා වූ අලුත් අවුරුද්ද මෙරට ජනතාව සතුටු සිතින් යුතුව පිළිගනු ලැබුව අතර පවුලේ සියලු දෙනා එක්ව අවුරුද්දේ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය සඳහා යෙදුණු නැකත අද පූර්ව භාග 7:41ට යෙදී තිබුණා. ඊයේ දින අපරභාග 8:09ට යෙදුණු පුණ්‍ය කාලය එළඹීමත් සමග පුණ්‍ය කාලයේදී රටබටා ජනතාව සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වුණේ පූර්ව භාග 2:33ට යෙදුණු සුබ මොහොතින් අනතුරුව අදුදැසන 6:17ට යෙදුණු සුබ මොහොතින් ලිබ්බැඳ ගිනිමොලවා ආහාර පිසීමේ නැකත ආරම්භ වූ අතර මෙවර ආහාර පිසීමේ නැකත රත්ති සමග හෝමාගම ග්‍රීන් කෝට් හෝටලයේදී සියත අප සමරනු ලැබුවා එම අවස්ථාවට එම හෝටල් අධිපති බුද්ධික ලෙවංගම මහතා ඇතුළු ඔහුගේ පවුලේ සමාජිකින්ද වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සමග අත්වැල් බැඳගත්තා. මේ ආකාරයෙන් කිරි ඉතුරුනා වගේ මුළු රටටම කිරි ඉතුරේවා මුළු රටටම සාමය සතුට සමගිය උදා වේවා අපේ ඒකායන ප්‍රාර්ථනාවක් ඒකයි. අනතුරුව ආරම්භ වූ නැකත වූයේ වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවයයි. ඒ පූර්ව භාග 7:41ට යෙදුණු සුබ මූර්තියෙන් වැඩ ඇල්ලීමේ නැකත නැත්තම් මේ කාර්යභාරය කරන්නට අපි ආරාධනා කරනවා හොටෙල් ග්‍රීන් කෝටි සභාපති අධිපති අපේ බුද්ධික ලෙවන්ගම මැතිතුමන්ට තවත් සුවිශේෂී නැකතක් වන හිසතෙල් ගෑම අප්‍රේල් මාස 17 වන සෙනසුරාදා දින පූර්ව භාග උදෑසන 7:16ට දකුණු දිශාව බලා හිසට නුගපත්ද පයට කරඳපත්ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණෙන් සැරසී නුගපත් යුෂ මිශ්‍ර නානුද තෙල් දගා ස්නානය කිරීම යෝග්‍ය බව සඳහන්
රැකී රක්ෂා සඳහා මෙවර පිටත්වීමේ නැකත උදාවන්නේ අප්‍රේල් මාස 19 වන සඳුදා පූර්ව භාග උදෑසන 6:39 ට සුදු පැහැති වස්ත්‍රාභරණෙන් සැරසී දීකිරි සහ ගිතෙල් මිශ්‍ර කිරිබත් කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත් යාම සුදුසු වනවා පැලසිටුවීමේ නැකත මෙවර උදාවන්නේ අප්‍රේල් මාස 16 වන සිකුරාදා පූර්ව භාග 6:40 ට නැගෙනහිර දිශාව බලා පැලයක් සිටුවා පරිසරය සුරකීමට ඔබේ දායකත්වය අනිවාර්යෙන්ම ඉටු කරන්න උදාව වූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා සහ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා සිය සුබපැතුම් පණිවිඩ එක් කර තිබු අතර මහා සංඝරත්නයද උදාව වූ සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් එක් කර තිබුණා මෙවර සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලුත් අවුරුදු දින පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ පසුගිය වසරේ අවුරුදු උදාව සමයේ රටේ පැවති අයහපත් සෞඛ්‍ය පසුබිම අලුත් අවුරුද්දට බාධා කළද පුරාණ චාරිත්‍ර වාරිත්‍ර වලට මුල් තැන දෙමින් සෞඛ්‍ය උපදෙස් වලට අනුගතව අලුත් අවුරුදු ප්‍රීතිය භුක්ති විඳින ලෙසයි එමෙන්ම ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මෙවර සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ අලුත්වන සිතුම් පැතුම් සමග අප හමුවේ ඇති අභියෝගද සැලකිල්ලට ගනිමින් සෞභාග්‍යමත් දේශයක් උදෙසා නව මාවතක ගමන් කිරීමට කාලය එළඹ ඇති බවයි මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අලුත් අවුරුද්ද වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ සෝබා දහම සමග වන ජීවිතයේ වටිනාකම ඉස්මතු කර සිංහල දෙමළ අලුත් අවුරුද්ද වැනි සංස්කෘතිකමය උත්සව සමාජයටත් ලෝකයටත් ආශිර්වාදයක් බවයි. ආයුබෝවන් ලැබුවා වූ 2021 නව සිංහල හින්දු අවුරුදු උදාව ලක්කසි ජනතාවටම නිදහස් සාමකාමී ආර්ථික සමෘද්ධිය ඇති කරන ඔබ සැම සියලු දෙනාටම සෞඛ්‍ය සම්පන්න නිරෝගීමත් වාසනාවන්ත සුභවාදී නව වසරක් නව අනාගතයක් උදා වේවා කියා මම ආශිර්වාද කරනවා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද අලුත් අවුරුද්ද වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එම පණිවිඩය දැක්වෙන්නේ අලුත් අවුරුද්ද සැබවින්ම සුබ වීමට අවශ්‍ය වනුවේ බහුතර ජනතාවක් විසින් තමන් එතෙක් වැළඳගෙන සිටි ජරා ජීර්ණ ආකල්පවලින් මිදී නව ගමනක් යාමට නව අදිෂ්ඨානයක් කුළු ගන්වා ගැනීම බවයි. මේ අතර මහා සංඝරත්නයද අලුත් අවුරුදු පණිවිඩ මෙලෙස නිකුත් කර තිබුණා. පෞලක ඇති ආදරය බැඳීම වැඩි දියුණු කරගෙන බිඳී ගිය සබඳතා නැවත අලුත් කරගෙන තරහ මරා ආදී අමතක කර කටයුතු කරන්නට තිබෙන හොඳම අවස්ථාවක් තමයි මේ අවුරුද්ද කියන එක. චාරිත්‍ර වාරිත්‍ර වලින් සපිරි මේ අවුරුද්ද සැබෑවටම අපි අර්ථවත් කරගන්නට ඕන. මේ රටේ පරිසරයට ගහට කොළට ආදරය කරන සියලු දෙනාම රජයෙන්ම හැම දෙයක්ම බලාපොරොත්තු වන්නේ නැතුව තම තමන්ගේ උත්සාහයෙන් යමක් හරි හම්බ කරගෙන නැගී සිටීමට මේ අලුත් අවුරුද්දේ අපි අදිෂ්ඨාන කරගන්නවා නම් ඒක තමයි අවුරුද්ද සැබෑවටම අර්ථවත් කර ගැනීම. මේ රට සමගියෙන් සමාදානියෙන් යුතුව කටයුතු කිරීම තමයි ඉතාමත්ම යෝග්‍යවන්නේ. එහෙම වුණාම මේ රට දියුණුවෙන් දියුණුවට පත්වීමට හේතු වෙනවා. ඒ නිසා අපි හැමදෙනාම මේ පුංචි රටතරන් දිවයින තාමත්ම ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද උපයෝගී කර ගනිමුයි හැමදෙනා වෙත මෙත් සිත් පෙරටුව ඔබෙන් ඉල්ලා සිටිනවා. සිංහල දෙමළ අලුත් අවුරුද්ද සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගතව සැමරීමට කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. අලුත් අවුරුද්දක් උදා වෙලා තියෙන්නේ. මේ අලුත් අවුරුද්ද සමරන්න ඕනේ වෙන අලුත් අවුරුදු වලට වඩා වෙනස් විදියට. එනම් කොවිඩ් රෝගය පැතිරීම වළක්වා ගැනීමට. ඒ නිසා නිරන්තරයෙන් අවුරුදු නැකත් ඉවර වෙලා ඔබ ගමන් බිමන් යන වෙලාව සාදවලට සහභාගී වෙන වෙලාව ඥාති හිතමිතුරන් හමුවන අවස්ථාව ඒ හැම අවස්ථාවකදීම ඔබ මුහුණු ආවරණයක් පළඳින්න ඒ වගේම සෞඛ්‍ය සිරිත් අනුගමනය කරන්න අමතක කරන්න එපා. එහෙම නැති වුණොත් ඉතා අවාසනාවන්ත තත්ත්වයන් ඉදිරියේදී ඇති වෙයි. ඒ නිසා අපි අවුරුද්ද සමරන්නේ ප්‍රීතිය සතුට සොම්නස මේ සියල්ල සඳහා. කෙසේවෙතත් දින දෙකකින් ඒ සතුට සොම්නස සියල්ල අපේ නැත් වෙලා අපිට කොවිඩ් වැළඳුනොත් අවදානම් කණ්ඩායම්වල සිටින අපේ වැඩිහිටියන්ට කොවිඩ් රෝගය වැළඳුනොත් අපේ
තාවකාලික සතුට දුකක් බවට පත් වෙනවා. ඒ නිසා හැම අවස්ථාවකදීම ඔබ 100%ක්ම සෞඛ්‍ය සිරිත අනුගමනය කරමින් කටයුතු කරන්න. ප්‍රීතිවන්න, සතුටවන්න, විනෝදවන්න, කොවිඩ් රෝගය වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගන්න. ඔබ සියල්ලන්ටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. සියත ටීවී සහ වීවා එක්ව සංවිධානය කළ සියත වීවා තරුපිරි අවුරුද්ද අද දහවල් 1:45ට සියත ටීවී ඔස්සේ විකාශය කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. බක්මහ අසිරිය රටට කියන්නට අලුත් අවුරුද්දේ අලුත්ම තාලෙට මල පුරා මලක් නලා ගන්න සියත වීවා තරුපිරි අවුරුද්ද සූර්ය මංගල්‍යය පිළිගන්නට පායන තරු පිරිවර තරගෙන වත්තට යනකොට පෙත්තේ ඉඳගෙන කජු කනවා ඔබ ආදරය කරන සිනමාවේ පුංචි තිරයේ වේදිකාවේ සංගීත හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ රටක හඳුනන සුපිරි තරු එකට හමු වී කරට කර තරඟ වදින සියත වීවා තරු පිරි අවුරුද්ද අවුරුදු අසිරිය රටේම ජන ක්‍රීඩා අවුරුදු ක්‍රීඩා හා තවත් විශේෂාංග රසක් සමගින් හිතගේ පෙතුම් හිටුවේ මුවගේ සිනාවේ සිරිල පිපිරි අවුරුදු සිරිමි සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා යලිත් හමුවෙමු සවස 6ට ඔබට සුබම සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.